नमामि बुद्धं गुणसागरंतं संता सदा हुंतु सुखी अवेरा कायो जिगुंचो सकलो दुगंधो गच्छन्ति सम्बे मरणं अहंच समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सङ्गमोक्खदम् धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कथञ्च भिक्खवे भिक्खु अत्तदीपो विहरति अत्तसरणो अनन्यसरणो धम्मदीपो धम्मसरणो अनन्यसरणो इद भिक्खवे भिक्खु काये कायानुपस्से विहरति वेदनासु वेदनानुपस्से विहरति चित्ते चित्तानुपस्से विहरति धम्मेषु धम्मानुपस्से विहरति आतापि संपजानो सतिमा विनय्य लोके अभिज्ञा दोमनस्सन्ति गौरवनीय स्वामीन वहांसेलागे नवसराई सदैवत वासनावंत पिन्नतुनी मे अवस्थावट नियमित धर्मदेशनावट हुंकांदी मटाई पिन्वत हम देनाम बलापुरुत्व अन्ने अदाप धर्मदेशनाव संधा मातृका वसें तोरागत्ते संयुक्त निकाये ही महावाग्ये ही सतिपट्ठान संयुक्तेट आयते नालंदा किन्न वाग्य अतुलत्वन उक्ख चेल कियन सूत्रे भागतुन वहांसे उक्ख चेला कियन गंग बड़ वासेखरन अवस्थावेदी सरूत मुगलं स्वामीन वहांसे लवदे साधेसना करपु सूत्रे कोई अद अप तेमा कर गत्ते तिन्नतुनी धर्मश्रवणेट खलिंग अपे विसरला तियन सित एक अरमुनकट गैनीम संधातन සිහිය සහ නුවණ ප්‍රායෝගිකව දියුණු කිරීමෙහි ක්‍රමයක් විදියට අප ටික වේලාවක් භාවනාව හුරු කරමු. ඒ සඳහා පින්නතුන් සෝදානම් වන්නට. ඔබ සිටිනවා ආසනෙහි පහසුවෙන් ඉඳගෙන. දැන් භාවනාවට සෝදානම් වෙමු. ශරීරය හොඳට ඍජුව ඔබට පහසු විදියට තබා ගන්නට වම් අත උඩින් දකුණු අත තියාගෙන දෙනෙත් අඩවන් හෝ වසාගෙන අපේ භාවනාවට සූදානම් වෙමු ඉඳගෙන සිටින ඉරියව්ව ගැන මොහොතක් අවධානය යොමු කරන්න. හිස සිට දෙපා දක්වාත් දෙපා සිට හිස දක්වාත්
ඔබ ඉඳගෙන සිට නීරියව ගැන සතිමත් බව ඇති කරගන්න අවධානය යොමු කරන්න. හොඳට හුස්ම ඉහළට අරගෙන මද වේලාවක් රඳවාගෙන තබා නැවත හුස්ම පිට කරන්න. නැවතවතාවක් ගැඹුරින් හුස්මක් ඉහළට ගන්න. මද වේලාවක් තියාගෙන නැවත හුස්ම පිට කරන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. නාසය ආශ්‍රිතව වර්තමානය තුළ හිත තියාගන්න උත්සාහ කරමු. හුස්ම ඇතුළු වෙනකොට හුස්ම ඇතුළු වෙන බව අවධානයෙන් ඉන්න. හුස්ම පිට වෙන විට පිට වෙන බවත් සතිමත්ව සිටින්න. ස්වාභාවිකව නිරායාසයෙන් සිදුවන හුස්ම ඇතුළු වීම හා පිටවීම පිළිබඳව අපි අවධානය යොමු කරමින් ඉන්නේ, සතිමත් බවෙන් ඉන්නේ. හුස්ම ඇතුළු වෙන විට ඇතුළු වෙන බව ගැනත් පිටවන විට පිටවන බවත් ගැන මම දැන් සිහියෙන් ඉන්නේ. සතෝ අස්සසාමි, සතෝ පස්සසාමි. දීර්ඝව හුස්මක් ගන්නා විට හුස්ම දීර්ඝ බවත්, දීර්ඝව හුස්ම පිට කරන විට දීර්ඝව පිට කරන බවත් ගැන මා දැන් සතිමත්වයි සිටින්නේ. ඇතැම් විටක හුස්ම කෙටියෙන් ඇතුළු වෙනවා, කෙටියෙන් පිට වෙනවා. මේ ආකාරයෙන් දීර්ඝ සහ කෙටි වශයෙන් හුස්ම ඇතුළුවීම පිටවීම සිදුවන විට මා ඒ පිළිබඳව හොඳ අවධානයෙන් සතිමත්ව සිටිනවා. දීඝං වාස්ස සන්තෝ, දීඝං අස්ස සාමීති පජානාති. දීඝං වා පස්ස සන්තෝ, දීඝං පස්ස සාමීති පජානාති. රස්සං වාස්ස සන්තෝ, රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ, රස්සං පස්ස සාමීති පජානාති. ආස්වාස ප්‍රස්වාසය ඇතුළුවීම හා පිටවීම පිළිබඳව
සම්පූර්ණ ක්‍රියාදාමය ගැන අවධානය යොම ආස්වාස ප්‍රස්වාස කරනවා. නාසය ආශ්‍රිතව හිත තියාගනිමින් හුස්ම ඇතුළු වීමේ පටන් පිටවීම දක්වා වූ ආස්වාස ප්‍රස්වාස නම් මේ කය ගැන සම්පූර්ණ අවධානයෙන්ම මම දැන් ආස්වාස ප්‍රස්වාස කරනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛති. නාසය ආශ්‍රිතවම හිත වර්තමානයේ තුල තියාගෙන මා උපරිම ලෙස ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව සිහිය තබා ගන්නවා, සතිමත් බව පාත්වා ගන්නවා. අඛණ්ඩව ආස්වාස ප්‍රස්වාසයේ ගැන අවධානයෙන් සිටින විට ක්‍රමයෙන් සැහැල්ලු වෙන ආකාරය, සංසිඳන ආකාරය මා දකිනවා. පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමේති සික්ඛති. පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමේති සික්ඛති. ආස්වාස ප්‍රස්වාසයේ ක්‍රමයෙන් සංසිඳන ආකාරය සිහියෙන් යුතුව දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. ආස්වාස ප්‍රස්වාසය තුළ අඛණ්ඩව සිහිය පවත්වා ගැනීමෙහි ප්‍රතිඵල වශයෙන් ක්‍රමයෙන් මගේ සිහිය නුවණ දියුණු වන ආකාරය මා දකිනවා. මගේ මානසික සහනය, සතුට නිවීම මාත් විඳිනවා. මේ ආස්වාස ප්‍රස්වාසය කියන්නේ මගේ ශරීරයේ එක්තරා අංගයක්. මගේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ ආහාරයේ ප්‍රතිඵලයක් විදියට. මා ලබාගත් ආහාරයේ ප්‍රතිඵලයක් විදියට නිර්මාණය වූ මේ ශරීරයේහි එක්තරා ක්‍රියාවලියක් වන ආස්වාස ප්‍රස්වාසයේ පවතින්නේ මගේ ශරීරය ඇසුරු කරගෙන. ආහාරයෙන් හටගත් ශරීරය ආහාර නිරෝධයෙන් නිරෝධ වෙන බව මා දකිනවා. ආහාර නිරුද්ධ වීමෙන් මේ ආස්වාස ප්‍රස්වාසයක් නිරුද්ධ වෙන ආකාරය මා දකිනවා.
ආස්වාස ප්‍රස්වාසය කියන්නේ නිත්‍ය වූ ආත්ම වූ පුද්ගලයෙක් නොව මේ හේතුඵල ධර්මක ප්‍රතිඵලයක් ලෙස මානුවණින් දකිනවා. හැම මොහොතකම ශරීරයේහි ප්‍රතිඵලයක් ලෙස හටගන්නා වූ මේ ආස්වාස ප්‍රස්වාසය හේතු නිරෝධයෙන් හැම මොහොතකම නිරෝධයට පත් වෙනවා. මේ හේතුඵල ධම දකිනකොට ශරීරය ගැන තියෙන දැඩි ආසාව, අසුබ වූ මේ ශරීරයේ පිළිබඳව තියෙන සුබ සංඥාව ටිකෙන් ටික දුර්වල යනවා. ආත්ම සංඥාව දුර්වල යනවා. මේ සතිමත් බව තවදුරටත් පවත්වා ගනිමින් මගේ ශරීරයේ නිර්මාණය වෙච්ච සතර මහා භූත රූප නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර ගැනත් මා සිහිය දියුණු කරනවා. මගේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ මූලික ද්‍රව්‍ය හතරකින්, ධාතු හතරකින්. ඒ තමයි පඨවි ගතිය තියෙනවා, මේකේ දැඩි ගතියක් තියෙනවා, ආපෝ නැමැති වැගිරෙන ගතියක් තියෙනවා, ඒ වගේම තේජෝ නැමැති රස්නයක් තියෙනවා, වායෝ නැමැති සුළඟ මේ ආශ්‍රිතව තියෙනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ වල එකතුවක් තමයි මගේ ශරීරය කියලා කියන්නේ. මේ ධාතු හතරට මූලික වුණේ මගේ ශරීරය. ශරීරය නිර්මාණය වුණේ ආහාරයේ ප්‍රතිඵලයක් ලෙස. ආහාරයේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර හේතු ඇති කල්ලි හටගෙන ආහාරය නිසා හටගෙන ආහාරයේ නිරෝධයෙන් හැම මොහොතකම නිරෝධයට පත් වෙනවා. මේ ශරීරය ධාතු හතරක එකතුවක්. මේ හේතුඵල ධර්මක ප්‍රතිඵලය. මේ ශරීරය මා පරිහරණය කළත් මේ සැබවින් මට අයිති දෙයක් නෙවෙයි, හේතුවට අයිති දෙයක්. ආහාරය නැමැති හේතු වලින් හටගන්නා වූ මේ ශරීරයේ ධාතු හතර හේතු නිරෝධෙන් නිරෝධ වෙනවා. පඨවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප වල ක්‍රියාකාරීත්වය දකින මා මේ ශරීරයේ පිළිබඳව තියෙන ආසාව ටිකෙන් ටික දුරු කරනවා. ආහාර සහ ධාතු අතර තියෙන මේ හේතුඵල සම්බන්ධය මා දකිමින් සිතේ නොඇලීම දියුණු කරගන්නවා. එන්න එන්නම මගේ සිත නීවරණ වලින් දුර වෙලා හිත තැම්පත් වෙනවා. හිත සමාධිමත් වෙනවා. සිතේ සැහැල්ලුව, සහනය මට දැනෙනවා.
යලි යලෙත් මානසය ආශ්‍රිතව සතිමත් බව තියා ගන්නවා. මම දකිනවා කායිකව සහ මානසිකව නොඑක් විදිහේ සැප දුක් උපේක්ෂා ආදී වේදනා මට එළඹෙනවා. සාමිස නිරාමිස වශයෙන් සැප දුක් උපේක්ෂා ආදී මේ වේදනා නිරතුරුව හටගෙන නිරුද්ධ වෙනවා. මේ වේදනා කියන්නේ මගේ හිතටවත් මගේ කයටවත් අයිති දේවල් නෙවෙයි. ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙන ස්වභාවයක්. වේදනාවේ තනිතිතාවය මා දකිනවා. අනාත්මතාවය මා දකිනවා. එන්න එන්නම සිත තැන්පත් වෙනකොට මගේ සිත ගැනත් මට හොඳට අවධානයක් අවබෝධයක් ඇති වෙනවා. සිතට එන රාගාදී සිතිවිලි මෛත්‍රී ආදී සිත් මට හොඳට පේන ගන්නවා. එක මොහොතක එක සිතක් පමණයි තියෙන්නේ. නාම රූප නිසා හට ගන්නා වූ මේ විඥාණය නාම රූප නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධ වෙන ආකාරය මා දකිනවා. නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ විඥාණය නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙනවා. මේ සිත විඥානේ අනාත්ම වූ ස්වභාවයෙන් යුක්තයි. මේ සත්‍යයකට පුද්ගලයකට අයිති දෙයක් නෙවෙයි. නාම රූප නැමැති හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් හැම මොහොතකම නිරෝධ වෙන ස්වභාවයක් බව මා දකිනවා. මගේ සිත සමග එකට යන සිතිවිලි ගැනත් මාව දාන යොමු කරනවා. හැම මොහොතකම විවිධ ආදී විවිධාකාරයේ සිතිවිලි හට ගන්නවා. ඇතැම් විට කාමච්ඡන්ද ආදී නීවරණ වෙන්න පුළුවන්. ඇතැම් විට බොජ්ජංග ආදී කුසල සිතිවිලි වෙන්න පුළුවන්. ඒ ඇති වෙන හැම සිතිවිල්ලක්ම හටගෙන නිරුද්ධ වෙන ආකාරය මා දකිනවා. ස්පර්ශය නිසා හට ගන්නා වූ මේ සිතිවිලි චේතනා ධර්ම හේතු නිරෝධයෙන් හැම මොහොතකම නිරෝධයට පත් වෙනවා. මගේ ජීවිත යථාර්ථය තමයි ඇසෙන් රූප දැකීම, කනින් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, ශරීරයෙන් පහස ලැබීම, සිතෙන් සිතුවිලි සිතීම. මේ කුමන ආයතනයෙන් කුමන අරමුණක් ස්පර්ශ කරත් ඒ හැම මොහොතකම ස්කන්ධ පංචකයක් හටගන්නේ. ඇසෙන් රූපය දැකීමත් සමගම හටගන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය. කනින් ශබ්දයක් ඇහුවත් මේ පහම තමයි හටගන්නේ. මේ පහ පෙර නොතිබේ හටගෙන ඉතුරු නැතුවම හැම මොහොතෙම නිරෝධයට පත් වෙනවා. ඒ නිරෝධයට පත්වීම දකින වර්තමාන සිතත් ඒ මොහොතේ හටගෙන නිරෝධයට පත් වෙනවා.
මා මුළු ලෝකයක් හඳුනාගන්නේ රූපේ නිරුද්ධ වූ මොහතක මනසින් කියන කාරණය මා හොඳට දකිනවා. ඇසෙන් මා රූප දැක්කත් කනෙන් ශබ්ද ඇහුවත් මේ පංච ආයතනයන්ගෙන් අරමුණු ස්පර්ශ කරත් ඒ සියලු අරමුණු මා හඳුනා ගන්න විට ඒ රූපේ නිරුද්ධ වෙච්ච බවත් ඒ සියල්ල මා හඳුනා ගන්නේ මනසින් බවත් මා හොඳට තේරුම් ගන්නවා. මුළු ලෝකයක් මාත් විඳින අවස්ථාව රූපේ නිරුද්ධ වූ මොහොතක් බවත් මුළු ලෝකයම හිස් වූ ගමක් ශූන්‍ය වූවක් සේ මා දකිනවා. මා එන්නේ නම රූපයෙන් නිදහසට පත් වෙනවා. රූපේ නිරෝධය දකින මා රූපය පිළිබඳව න අභිනන්දති සතුටු වෙන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ. දැන් අභිවදති ඒ ගැන ගුණ කියන්නේ, දෝෂ ආරෝපණ කරන්නෙත් නැහැ. න අජ්ජෝ සායතිත්‍ත්‍ති ඒ රූපය තුල මා බැසගන්නෙත් නැහැ. ඒ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච දේ බව මා හොඳට දකිනවා. මෙලෙස දකින හැම මොහොතකම මා දුකේ නිදහස් වී සිටින්නේ. බාහිර රූපයෙන් කිසිදු දුකක් එවැනි අවස්ථාවක මගේ ජීවිතයට එළඹෙන්නේ නැහැ. මා සරණ ගිය මගේ සාස්තුරු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්පලක්ෂයක් අපමණ පරිත්‍යාගයක් කළා. පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා අවබෝධ කරගත් උතුම් දහම මහා සංඝරත්නය වසර 2500ක් රැකගෙනවිල්ලා මට දායාද කළේ මේ යථාර්ථය අවබෝධ කරලන්නටයි, මේ රූපයට තියෙන දුකෙන් නිදහස් වෙන්නටයි. මේ උතුම් දහම මගේ ජීවිතයට මා ආලෝකයක් කරගන්නවා. මගේ දිව්‍ය මඟ පහන් කර ගැනීම සඳහා මේ සතිමත් බව මා උපයෝගී කරගන්නවා. උපරිම ලෙස සිහියෙන් සිටමින් සම්පජඤ්ඤය හේවත් ප්‍රඥාව හේතුඵල දහමේ හට ගැනීම නිරෝධය අනිත්‍ය සංඥාව විදර්ශනාව මා දිනෙන් දින පුහුණු කරන කාලය වැඩි කරනවා. මට සැබෑ නිදහස සැනසුම දුකෙන් නිදහස් වීම සම්පූර්ණ රඳා පවතින්නේ මේ ධර්මය තුළ අඛණ්ඩව සිත පවත්වා ගැනීම මත කියන කාරණය මා හොඳට තේරුම් ගන්නවා. ආස්වාස ප්‍රස්වාසය ගැන මා හැකිතාක් දුරට සිහි පිහිටුවා ගනිමින් මගේ මවගෙන් ලැබුණු උතුම් දායාදයක් වෙච්ච මගේ ජීවිතයට ලැබුණු උතුම්ම වස්තුව ආස්වාස ප්‍රස්වාසය. මා මෙලොවට ජනිත කර මවගෙන් ලැබුණු මේ උතුම් දායාදය බුදු පියාණන් වහන්සේගෙන් ලැබුණු ධර්මයේ සමග මුසු කර ගනිමින් මේ ආස්වාස ප්‍රස්වාසයට සිහිය සානුවණික් කරමින් සති සම්පජඤ්ඤය කරමින් ඒ ආස්වාස ප්‍රස්වාසයම මගේ ජීවිතාන්තය දක්වාම සතිමත්ව පවත්වා ගනිමින් දුකෙන් නිදහස් වන්නට මා උපයෝගී කරගන්නවා. මෙලෙස කාලය ගත කිරීම මා මෙලොවට ජනිත කර මවට කරන උපරිම උපහාරය, ගෞරවය, කෘතඥතාවය වෙනවා. මේ උතුම් දහම ලොවට අනාවරණය කළ බුදුපියාණන් වහන්සේට කරන ලොකුම ගෞරවය කෘතඥතාවය වෙනවා. සැරියුත් මුගලන් ආදී ස්වාමින් වහන්සේලාට මා කරන ලොකුම උපහාරය ගෞරවයත් මේ ආනාපාන සතිය සමග මුසු වූ සතිමත් බව කියන කාරණය මා මැනවින් තේරුම් අරගනිමින් ඒ තුර උපරිම ලෙස සිහිය පවත්වා ගන්නට උත්සාහ කරනවා.
साधु साधु साधु। සදහවත් වාසනාවන්ත පින්තුනි ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අවසරයි අද අප මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායෙහි සතිපට්ඨාන සංයුත්තේට අයිති උක්ක චේල කියන සූත්‍රය භාගතුන් වහන්සේ එක්තරා කලක වජ්ජි කියන ප්‍රදේශයේහි උක්ක චේලා කියන ගංගා තීරයේහි භික්ෂුන් වහන්සේලා රැසක් පිරිවරාගෙන වාසය කළා. එහෙම නවස්තාවක උන්වහන්සේ එලි මහණෙහි භික්ෂුන් වහන්සේලා සමග වාසය කරනවා. මේ අවස්ථාවේදී විශේෂ සිදුවීමක් ඉස්මතු වෙනවා. ඒ මොකද්ද? ඒ මොහොත වන විට මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි සංඝ රත්නය නියෝජනය කළ සංගසසුන සෝභමාන කළ මහා ප්‍රතාප යෝධයන් දෙදෙනෙක් බඳු සැරියුත් මාහිමියන් වහන්සේත් මුගලන් මාහිමියන් වහන්සේත් පිරිනිවන් පාලා තිබුණේ. සැරියුත් මුගලන් දෙන්නම පිරිනිවෙච්ච මුල්ම දවස්වල තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය අරබයා මහා සංඝරත්නයට කරුණ ඉදිරිපත් කරනවා. මහණෙනි මගේ සසුන සෝභමාන කළ සාරිපුත්ත මොග්ගල්ලාන කියන මේ භික්ෂු දෙනම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පාලා ඊටාම නොබෝ කලයි වෙන්නේ. මුන් වහන්සේලා දෙදෙන පිරිනිවන් පාපු අවස්ථාව හරියට මේ සංඝ ශාසනයේ හිස්සුවක් වගේ. උන් වහන්සේලා දෙදෙන යම්කිසි ප්‍රදේශක වාසය කරා නම් ඒ ප්‍රදේශයේ හිස්සුනේ නැහැ. සරුවත් මුගලන් මාහිමිවරුන් දෙපළ යම්කිසි ප්‍රදේශක වාසය කරා නම් මට ඒ ගැන ආයි බලන දෙයක් අවශ්‍ය කලේ නැහැ. උන්වහන්සේලා දෙදෙනේ සියල්ලක්ම බලාගත්තා. අන්න එහෙම වාසය කළ මේ අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා වහන්සේ බඳු ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලා අතීතයේ වැඩ සිටිය සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටත් වැඩ සිටියා. අනාගතයේ යම්තාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වුණා නම් උන් වහන්සේලාටත් මෙවැනිම අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනෙක් නිර්මාණය වෙනවා. මගේ ශාසනයේ හිටියේ මේ සාරිපුත්ත දෙනම පිරිනිවන් පෑවට පස්සේ හරියට නිදසුනක්සේ කියනවා නම් මහා ප්‍රතාපවත් ශක්තිමත් සාරය තියෙන ගසක මහා කඳන් දෙකක් ගැලවිල වැටුණා වගේ මේ සංඝ සසුන නැමැති මහා ප්‍රතාපවත් වෘක්ෂයේහි මහා කඳන් දෙකක් බිමට ඇද වැටුණා වගේ. අන්න එවැනි අවස්ථාවකයි ඔබත් මාත් මේ ගත කරන්නේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි ආශ්චර්යයි අද්භූතයි. එහෙම දෙයක් සිද්ධ වුණත් මගේ හිතට කිසිදු ආකාරයේහි ශෝකයක් දුකක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? මා දන්නවා යම් කිසි දෙයක් හේතු නිසා හටගත්තනම් ජාතම් භූතම් හේතු නිසා හටගත්තු යම් කිසි දෙයක් තියෙනවා නම් ඒව හේතු නිරෝධයෙන් කැඩීමට බිඳීමට පත් වෙන බව මා මනවින් පසක් කළ තියෙන්නේ ප්‍රත්‍යක්ෂ කළ තියෙන්නේ. අන්නේ නිසා මට කිසිම ශෝකයක් සන්තාපයක් දුකක් මේ සාරිපුත්ත මොග්ගලාන දෙනම පිරිනොන් පෑවා කියලා මගේ හිතේ ඇති වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ කාරණය විස්තර කරනවා. විස්තර කරමින් උන්වහන්සේ සඳහන් කරනවා මෙන්න මෙවැනි ස්වභාවයක් නම් අපේ ජීවිත තුල තියෙන්නේ. අපි ඊටාම ළඟින් ආශ්‍රය කරන කල්යාණ මිත්‍රයන් පවා යම් කිසි දවසක අපෙන් වෙන් වෙලා යන සිද්ධ වෙනවා නම් අපි එහෙනම් කුමක්ද කළ යුත්තේ? මේ දන්නා කෙනා තස්මාතිය භික්කවේ අත්තදීපා විහෙරතාත්ථ සරණ අනඤ්ඤ සරණ ධම්මදීපා ධම්ම සරණ අනඤ්ඤ සරණ. සිත පිළිසරණ කරගෙන ඉන්න
ධර්මය පිළිසරණ කරගෙන ඉන්න ඔබට වෙනත් කිසිම සරණක් පිළිසරණක් නැහැ කියලා. මෙහිදී භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා කතංච භික්කවේ භික්ඛු අත්තදීපෝ විහෙරති අත්ත සරණෝ අනඤ්ඤ සරණෝ ධම්මදීපෝ ධම්ම සරණෝ අනඤ්ඤ සරණෝ. කොහොමද කෙනෙක් තමන්ගේ සිත පිළිසරණ කරගෙන ඉන්නේ? කොහොමද කෙනෙක් ධර්මයේ පිළිසරණ කරගෙන බාහිර දෙයක් පිළිසරණ කරගෙන නොසිටින්නේ කොහොමද කියන ආදර්ශය ආකාරය උන්වහන්සේම පැහැදිලි කරනවා. ඉද බික්කවේ බික්කු කායේ කයනු පස්සේ විහෙරති, වේදනාසු වේදන්නු පස්සේ විහෙරති, චිත්තේ චිත්තානු පස්සේ විහෙරති, ධම්මේසු ධම්මානු පස්සේ විහෙරති, ආතාපි සම්පජානෝ සතිමා විනේයේ ලෝකේ අභිජ්ජහ දෝමනස්සං. යම්කිසි කෙනෙක් කයේ කය අනුව බලමින්, වේදනාවන්හි වේදනා අනුව බලමින්, සිතෙහි සිත අනුව බලමින්, සිතිවිලිවල නැත්තන් ධර්මයන්හි ධර්මයන් අනුව බලමින්, කෙලෙස් තවන වීරයෙන් සිහියෙන් නුවණින් දැඩි ලෝභය හා ගැටුම දුරු කරගෙන වාසය කරනවා නම් අන්න ඒක තමයි සැබෑ පිළිසරණ. සිත පිළිසරණ කරගෙන ධර්මය පිළිසරණ කරගෙන වාසය කිරීම කියලා මේ සූත්‍රයේදී දේශනා කළා. පින්තුනි, මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් විස්තර කරන්නේ කාතකින් සාරිපුත්ත මොග්ගලාන කියන මාහිමිපාණන් වහන්සේලා දෙදෙනාගේ තිමිච්ච ගුණය, උන්වහන්සේලා මේ සංඝ සසුනට දක්වපු අනුග්‍රහය කැපකිරීම, උන්වහන්සේලා දරපු උත්සාහය කාතකින් ප්‍රකට වෙනවා. අනිත් අතින් අප හැමදෙනාම මේ යථාර්ථය තේරුම් අරගෙන අපේ ජීවිතවල සැබෑ පිළිසරණක් සකසාගත යුතු ආකාරය පැහැදිලි කරනවා. අත්තදීපා ධම්මදීපා කියපු විදියට සතර සතිපට්ඨානය තුල වාසය කිරීම. පින්නතුනි, මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ හිටිය ප්‍රධානතම ස්වාමින් වහන්සේලා දෙදෙනෙක් තමයි සැරුත් මාහිමියන් වහන්සේත් මුගලන් මාහිමියන් වහන්සේත්. උන්වහන්සේලා දෙදෙන එක සංඝ කල්පලක්ෂයට වඩා අධික කාලයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ දෑග සව්වන් වන්නට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වන්නට පාරමිතා ප්‍රබෝධමයන් වහන්සේලා දෙන්නේ. අතීත බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල පාරමිතා පුරලා විවරණ ලබාගත්තු ප්‍රාර්ථනා කරපු මේ උත්තමයන් දෙදෙනා මේ ආත්ම භාවයේහි එදා දඹදිව ඉපදුනා. බුදුරජාණන් වහන්සේට කිසියම් ආකාරයක සමාන වයසකින් යුක්ත මේ දෙන්නා භාගතුන් වහන්සේ ලෝකයේ පහළ වෙච්ච මුල් කාලයේදීම ඔවුන් දෙදෙනා කුඩා කාලයේ පටන්ම යහළුවන් වශයෙන් හිටිය දෙන්නෙක් විදියට දිනක් ඔවුන් දෙදෙනා ගිරග්ග සමාජය කියන නාට්‍යයක් බලන්න ගියා. එක්තරා කන්දක් මුදුනේ තියෙන සාදයක් සමග පැවතිච්ච උත්සවයක් නරඹන්නට ගියා. මොවුන් දෙදෙනාට මුලින් සඳහන් කළේ උපතිස්ස සහ කෝලිත කියලා. ඔවුන් නාලක කියන ගමේ වාසය කරපු අය. සැරියුත් මාහිමියන් වහන්සේට මුලින් සඳහන් කරේ උපතිස්ස කියලා, මුගලන් හාමුදුරන් වහන්සේට සඳහන් කරේ කෝලිත කියලා. මොවුන් දෙදෙනා යහළුවන්. මොවුන් බ්‍රාහ්මණ ආගමේ අය. මොවුන් තරුණ වයස වන විට ත්‍රිවේදයේ පරතරට ගිහිල්ලා හිටියේ. එකල දඹදිව අධ්‍යාපනය තුළ තිමිච්ච සීලම ශාස්ත්‍ර, ජ්‍යොතිෂය, ලක්ෂණ ශාස්ත්‍රය, භාෂාඥානය, වේද මේ සියල්ලක්ම ඔවුන් විසින් අධ්‍යයනය කළ තිබුණේ මනා දැනුමකින් හිටියේ. අන්නේ දැනුමකින් යුක්තව හිටිය නුවණ මුහු කරා හිටිය මේ දෙන්නා අර මුළු රාත්‍රියක් පුරා දැකපු ගිරග්ග සමාජ නාට්‍ය දැකලා ඔවුන් එක අතකින් ඒ ගැන සතුටුනා. අනිත් අතින් අවසානයේ ඔවුන් බැලුවා මෙවැනි නාට්‍ය සංදර්ශනයක් බැලීමේ අවසානයේ ප්‍රතිඵලය මොකද්ද, තමන්ට ලැබිච්ච දේ මොකද්ද කියලා. සාමාන්‍ය කෙනෙක් නාට්‍යයක් බලලා සංගීත සංදර්ශනයකට ඇහුම්කන් දීලා තෘප්තිමත් වෙලා බැහැලෙන අවස්ථාවක එවැනි ලෝකයක ගුණින් නුවණින් දිනු වෙල හිටිය මේ තරුණයන් දෙදෙනා බැලුවා සැබවින්ම මේකේ අවසාන යථාර්ථය මොකද්ද කියලා. උන් දෙදෙනා තීරුම් ගත්ත මේව නිසරු දේවල්. මේව කිසිදාක තෘප්තියෙන් නිමාටපත් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේක සැබෑ තෘප්තියක් නෙවෙයි. මීට වඩා යථාර්ථයක්, සැනසීමක්, සතුටක්, තෘප්තියක් ලෝකේ තියෙන්න ඕන කියලා ඔවුන් දෙදෙනා තමන්ගේ නිවෙස් වලින් නික්මිලා සත්‍ය සොයාගෙන ඔවුන් තාපස වෙස්යෙන් මහමගට බැස්සා. මොවුන් දෙදෙනා තීරණය කළා එකට ගියෝතින් ඔවුන්ට සත්‍ය සොයා ගන්න තියෙන කාලය හුඟක් ගත වෙන්නට පුළුවන්.
එනිසා මොවුන් දෙදෙනා වෙන වෙනම මාර්ග දෙකක ගියා. ඔවුන් වෙන වෙනට කලින් එක්තරා තීරණයක් ගත්තා. යම්කිසි කෙනෙකුට මුලින්ම සත්‍ය සොයා ගන්න ලැබුණොත් අනිත් කෙනාටත් මේ සත්‍ය කියාගෙන අනිත් කෙනා හොයන්නගෙන එනවා කියලා. එහෙම නික්මිච්ච මේ දෙන්නාට මුල්ම කාලයේදී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන සමයේහි ප්‍රථම රහතන් වහන්සේලා සැට නමට උන්වහන්සේ දේශනා කරනවා චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානම් දේසේත බික්කවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සම්බ්‍යංජරං කේවල පරිපුන්නං මා ඒකේන ද්විආගමිත්ත දෙනමක් එකමග නොගසින් වෙන වෙනම ගමන් කරමින් මුලැමැද අග යහපත් වූ මේ ධර්මයේ ලෝකෙට දේශනා කරන්න ඔබත් මාත් මේ සසර ගමනින් නික්මුණා මේ නිදහසේ පණිවිඩය දේශනා කරමින් ගම් දනව් සැරිසරා ගමන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අර පළවෙනි රහතන් වහන්සේලා සැට නමට කරපු අනුශාසනාවෙහි ප්‍රතිඵලයක් ලෙස පස්සග මහණුන් අතරින් හිටියේ බාලම ශ්‍රාවකය වන අස්සජි කියන ස්වාමින් වහන්සේ මහා මග ගමන් කරනකොට මේ උපතිස්ස පරිබ්‍රාජකයාට නැත්තම් සාරිපුත්ත මාහිමියන් වහන්සේට මුණ ගැහුණා මේ අස්සජි ස්වාමින් වහන්සේ. උන්වහන්සේ දැකලා ගමන් විලාසය ප්‍රසන්න ඉන්ද්‍රිය දැකලා කල්පනා කළා මේ තැනැත්තා ළඟ කිසියම් දහමක් තියෙනට ඕන. මොහු කිසියම් දහමක් පිළිපදින කෙනෙක් වෙන්න ඕන කියලා සමීපයට ඇවිල්ලා ගැන විමසුවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ සඳහන් කළා උන්වහන්සේ මේ වගේ දහමක් පිළිපදින කෙනෙක් කියලා. මේ අවස්ථාවේදී උපතිස්ස පරිබ්‍රාජකය කියන වෙහෙනම් ස්වාමීන් මටත් ඒ දහම දේශනා කරන්න කියලා. අස්සජි මහරහතන් වහන්සේ සඳහන් කරන්නේ මා හුඟක් දහම දන්නේ නැහැ මම ළඟදී පැවිදි වෙච්ච කෙනෙක් මා ටිකයි දන්නේ කියලා. මේ බුදු දහමේ තියෙන ඊටාම ගැඹුරුම සංකල්පය වන පරිසම්පාද සිද්ධාන්තයක ගාථාවකින් සඳහන් කළා. ये धम्मा हेतुपववा ते संहेतु तथागत आह ते संचयो निरोधो एवन्वादि महासमनो यम किसी दया हेतु निसा हटगन्नवनम हेतु निरोधे निरोध वेनवनम मेन मे हेतुफल दहाम देशना करन सासुरुन वहांसे मगे गुरुवरिया किल संधान कला मे गाथा वे मूल पद देखान कोटम मे उपतिस परिब्राजकिया सोहानुना ससर अनादिमत कालया ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය දිනු කරගෙන ආපෝ විශේෂයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරගෙන ආපෝ මේ තරුණයාට මේ යථාර්ථය තේරුණා. කෙටියෙන් කියපු හේතුඵල ධම උන්වහන්සේට තේරුම් ගියා. ප්‍රසාදයටපත් වුණා. ඊට පස්සේ අස්සජි මාහිමියන් වහන්සේට වැඳ නමස්කාර කළ සමුගෙන ඊට පස්සේ මේ තමන් ලබාගත්තු මේ සත්‍ය ධම තමාගේ මිතුරා සොයාගෙන ගිහලා උටත් සඳහන් කළා. ඔවුන් දෙදෙනාම කැටුව මේ ගාථාව මුගලන් මාහිමියන් වහන්සේට අහනකොට උන්වහන්සේ සෝවාන් වුණා. තාවම බුදුරජාණන් වහන්සේ සියසින් දැකලවත් නැහැ. නමුත් යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියපු ආකාරයට ධර්මයේ ඔස්සේ බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තු මේ ශ්‍රාවකයන් දෙදෙනා මේ මිතුරන් දෙදෙනා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ගියා. උන් වහන්සේලා දෙදෙනා ඈතදී මෙනෝ දැකපු භාගතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි ඔය එන්නේ මේ ශාසනයේහි අග්‍රස්ථානට පත් වෙන මගේ ශ්‍රාවකයන් දෙදෙනා කියලා අනාවරණයක් කළා. අනාවැකියකු සඳහන් කළා. මෙහෙම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිච්ච මේ දෙදෙනා පැවිදි වෙලා මේ ශාසනය තුල අරහත් භාවයට පත් වෙලා සරුවත් මාහිමියන් වහන්සේ ප්‍රඥාවතුන් අතරින් අගතැම්පත් භාවයට පත් වුණා. ඒතදග්ගම් බික්කවේ මම ශ්‍රාවකානම් බික්කෝනම් පඤ්ඤවන්තානම් යදිදං සාරිපුත්තෝ කියපු විදියට මේ ශාසනයේහි ප්‍රඥාවතුන් අතරින් උන්වහන්සේ අග්‍රස්ථානට පත් වුණා. ඊළඟට මොග්ගලන මාහිමියන් වහන්සේ ඒතදග්ගම් බික්කවේ මම ශ්‍රාවකානම් බික්කූනම් ඉදිමන්තානම් යදිදම් මොග්ගලනෝ කියපු ආකාරයට මගේ ශාසනයේ ඉරිදිමතුන් අතරින් මේ මොග්ගලන අග්‍රස්ථානට පත් වෙනවා කියලා මේ දෙනාට අගතනතුරු දුන්නා. ඒ අතර විශේෂයෙන්ම සාරිපුත්ත මාහිමියන් වහන්සේ ධර්ම සේනාධිපතියන් වහන්සේ වශයෙන් භාගතුන් වහන්සේ දක්වපු මේ ධර්ම චක්‍රය යලිත් ඉදිරියට ගෙන යන්නට පුළුවන් දක්ෂතම කෙනා විදියට බුදුරජාණන් වහන්සේ විසින් සඳහන් කරපු මේ ශාසනයෙහි වඩාත්ම ගෞරවාන්විත භාවයට පත්වෙච්ච ස්වාමින් වහන්සේලා දෙදෙනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි කෙනෙක් පැවිදි වෙනවා නම් ඒ පැවිදි වෙන පිරිමි පක්ෂියාගේ ආදර්ශ විදිහට සැලකුවේ මේ සරියුත් මාහිමියන් වහන්සේත්
මුගලන් මාහිමියන් වහන්සේත් සේයතාපි භික්ඛවේ ජනෙත්ති ඒවං සාරිපුත්තෝ හරියට භික්ෂුන් වහන්සේලාට සැරියුත් හාමුදුරු අම්ම කෙනෙක් වගේ සේයතාපි භික්ඛවේ ජාතා සාපාදේතා යදි දම්මොග්ගල්ලානෝ ඒ අම්ම විසින් පෝෂණය කරපු බිහි කරපු දරුවා පෝෂණය කරන හදා වඩා ගන්න කිරි අම්ම වගේ තමයි මුගලන් මාහිමියන් වහන්සේ කියලා සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති සාරුත් මාහිමියන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සෝතාපට්ටි ඵලය ලබා ගන්න උදව් කරනවා මොග්ගලානෝ උත්තමත්තේ විනේති මුගලන් මාහිමියන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාට අනිත් මාර්ගඵල ලබන්නට උදව් කරනවා මෙන්න මෙවැනි ගුණයන්ගෙන් යුක්ත දෙනමක් තමයි මේ සාරුත් මුගලන් දෙනම කියලා කියන්නේ උන් වහන්සේලා දෙදෙනම කිසියම් ප්‍රදේශයක ඉන්නවා නම් ඒ ප්‍රදේශයේ හිස් වෙන්නේ නැහැ කියලා දේශනා කළා පිරුණු ප්‍රදේශයක් වශයෙන් අනිත් ස්වාමින් වහන්සේලාට උනන්දු කරනවා උන්වහන්සේලා ධර්මයට නැඹුරු කරනවා නිතර ධර්ම දේශනා පවත්වනවා අනිත් ස්වාමින් වහන්සේලාට ධර්ම දේශනා කරන්න උනන්දු කරනවා හරියට අම්මා තාත්තා දෙන්නෙක් වගේ භික්ෂුන් වහන්සේලා රැක බලාගත්තා මේ දෙනම සරුවත් මහරහතන් වහන්සේ ගැන විශේෂ ගුණ සඳහන් කරනවා උන්වහන්සේ ආත්මවා 500ක්ම බ්‍රහ්මචාරී ජීවිත ගත කරපු උත්තමයන් වහන්සේ කෙනෙක් ප්‍රඥාවෙන් අග්‍රසඬපත් වෙච්ච උන්වහන්සේ නිහතමානී භාවයේ ඉහෙළම ප්‍රතිමූර්තියක් විදිහට සැලකනවා. සරුවත් මාහිමියන් වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේ සංඝයා මැදට යනකොට හරියට අන්සිඳුණු ගොනෙක් වගේ නැත්තම් පාපිස්නා බිස්සක් වගේ ඊටාම අනතිමානීව වාසය කරනවා කියලා. සරුවත් මාහිමියන් වහන්සේගේ ගුණ ගැන සඳහන් කරනවා ප්‍රඥාව ගැන සඳහන් කරනවා. උන්වහන්සේට තියුණු ප්‍රඥාවක් තිබුණා, ජවන ප්‍රඥාවක් තිබුණා, හාස ප්‍රඥාවක් තිබුණා. ඒ ප්‍රඥාවේ මහිමෙන් උන්වහන්සේට පුළුවන්කම ලැබුණා අවශ්‍ය නම් එක කල්පයක් තුළ වැහැපු වැසිවල වැසි බිඳු ගාන ගණන් කරන තරම් ප්‍රඥාවක් උන්වහන්සේට තිබුණා. ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වෙච්ච. ඒ වගේම ඉරිදි බලවලින් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වෙච්ච මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේලා දෙදෙනාම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ හිටිය ශ්‍රාවකයන් වහන්සේලාට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වගේ වුණා. මේ සංඝ ශාසනයේ මෙති මහා වෘක්ෂයේහි මහා දෙවන්ත අතු දෙකක් බවට කඳන් දෙකක් වශයෙන් උයි මුනුවහන්සේලා දෙදෙන මේ ශාසනය රැක බලාගත්තේ. ශාසනයට උපදුරක් පැමිණෙච්ච හැම අවස්ථාවකදීම උන්වහන්සේලා ඉදිරිපත් වෙලා ඒ ශාසන අර්බුද සමනයටපත් කරන්න ක්‍රියා කළා. ඇතැම් අවස්ථාවල අමනුෂ්‍යයන්ගෙන්, දෙවියන්ගෙන්, බ්‍රහ්මයන්ගෙන්, අසුරයන්ගෙන් මේ ශාසනයට එච්ච වෙලා එළමිච්ච අභියෝගවලදී මුනුවහන්සේලා ඍජුව ඉදිරිපත් වෙලා බුදුරජාණන් වහන්සේට නොදෙවෙන විදියට මේ ශාසනය සුරක්ෂිත කරන්නට ශාසනයට එළමෙන උවදුරුලින් බේර ගන්නට කටයුතු කළා. එවැනි උතුම් ස්වාමින් වහන්සේලා දෙදෙනෙක් මේ ස්වාමින් වහන්සේලාට ආදර්ශයක් වුණා. සරුවත් මහරහතන් වහන්සේට තවත් සහෝදර සහෝදරියන් 6 දෙනෙක් හිටියා. උන්වහන්සේට නංගිලා 3 දෙනෙකුයි මල්ලිලා 3 දෙනෙකුයි හිටියා. ඒ තමයි චාලා, උපචාලා, සිසු උපචාලා කියලා නංගිලා 3 දෙනෙකුත් ඒ වගේම උපසේන, චුන්ද, සාරේවත කියන මලිල 3 දෙනෙකුත් කියන මේ සහෝදර සහෝදරයන් තවත් 6 දෙනෙක් හිටියා. ඒ 6 දෙනාමත් මේ ශාසනය නැඹුරු කෙරෙව්වා. මේ ශාසනයට දරුවන් 7 දෙනෙක් පූජා කරපු පින්වන්ත අම්ම කෙනෙක් හිටියා. ඒ තමයි සාරි බ්‍රාහ්මණිය. රහතන් වහන්සේලා 7 දෙනෙක් ලොවට නිර්මාණය කරපු මේ මෑණියන් අවසාන මොහොත දක්වාම සම්ම්‍ය දෘෂ්ටියට එළඹියේ නැහැ. ඒ බ්‍රාහ්මණාගමේ කෙනෙක් විදිහට හිටියේ. සරුත් මහීමන වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ අවසාන සමයේ තමන්ගේ මෑණියන් කරා ගිහිල්ලා මෑණියන්ට අවවාද අනුශාසනා කළා. විශේෂයෙන් ඒ සරුත් මහීමන වහන්සේට දෙවියන්, බ්‍රහ්මයන්, ශක්‍ර දේවේන්ද්‍ර ආදී මේ උසස් සත්වයන් ඇලු උපස්ථාන කරනු දැකලා ඒ මෞතුමිය මේ තමන්ගේ පුත්‍ර රත්නය කිරේ පැහැදිලා අවසානයේ සෝතාපත්ත බවට පත් වුණා කියලා සඳහන් කරනවා. ඒ අවසාන මොහොතේ චුන්ද මහීමන වහන්සේ සමීපයේ සිටමින් උපස්ථානාදී සිද්ධ කළා. උන්වහන්සේලාගේ අවසන් කටයුතු වලදී චුන්ද මහරහතන් වහන්සේ සුවිශාල කාර්යභාරයක් සිද්ධ කළා. පින්නතුනි භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ මෙන්න මේ කාරණේදී විශේෂයෙන්ම සරුවත් මාහිමියන් වහන්සේගේ පිරිනවන පෑමේදී ආනන්ද ස්වාමින් වහන්සේ හුඟක් වෙහෙසටපත් වුණා, දුකට සන්තාපයටපත් වුණා. භාගතුන් වහන්සේ අහනව ආනන්ද සාරිපුත්ත ඔබගේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්ති විමුක්ති ඥානය මේව අරන් ගියාද කියලා. නෑ ස්වාමීනි, ඒවනම් අරගෙන ගියේ නෑ. නමුත්
සාරිපුත්ත මාහිමියන් වහන්සේ කියලා කියන්නේ අපව නිතර උනන්දු කරපු උත්තමයෙක්. උන්වහන්සේ අපව නිතරම ධෛර්යවත් කළා. අපට ධර්මයෙන් උදව් කළා. අපිව රැක බලා ගත්තා. අන්න එවැනි උත්තමයෙක්ගේ වියෝව මට දරා ගන්න බෑ කියලා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මායික තමයි ඔබට කලින්ම දේශනා කළේ. සබ්බේ පියේහි මනාපේහි නානා භවෝ විනා භවෝ අබින්නන් පච්චවේකි තබ්බන් කියලා. සියලුම ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙලාට සිද්ධ වෙන බව මා ඔබට කලින්ම දේශනා කළා නේද කියලා සඳහන් කළා. අන්න එවැනි තත්ත්වයක් මත ඔබ බාහිර කිසිම පුද්ගලයෙක් මත යැපෙන්න එපා. අත්ථ දීපා භික්කවේ විහෙර තත් සරණ අනඤ්‍ය සරණ ධම්ම දීපා භික්කවේ විහෙර ධම්ම සරණ අනඤ්‍ය සරණ. බාහිර පුද්ගලයේ සරණ යන්න එපා, භෞතික දියස් සරණ යන්න එපා. සරණ යනව නම් ධර්මයේ සරණ යන්න තියෙන්නේ. එහෙම කියනකොට ඔබට හිතෙන්න පුළුවන් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අපි යනවා. එහෙනම් ඒකෙදි මොකද්ද වෙන්නේ කියලා ඔබට හිතේ. පින්වතුනේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ උන්වහන්සේගේ භෞතික ශරීරය නෙවෙයි අපි සරණ යන්නේ. සද්ධාදී තථාගතස්ස බෝධින් කියලා කියපු විදියට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපි පිළිසරණ කරගන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ධර්මයේ තියෙන ස්වකහාතාදී ගුණිනු අපි සරණ යන්නේ. සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ස්වාමින් වහන්සේලාගේ ශරීරය නෙවෙයි අපි සරණ යන්නේ. උන්වහන්සේලාගේ ජීවිතයට ආලෝකයක් වෙච්ච, උන්වහන්සේලා ධර්මයෙන් ප්‍රබෝධයට පත් වෙච්ච මේ ධර්මයයි තෙන්දි සරණ යන්නේ. ඒ නිසා අපි බුදුන් සරණ ගියත්, ධර්මයේ සරණ ගියත්, සංඝරත්නයේ සරණ ගියත් අවසානයේ අපි යන්නේ ධර්මයේ සරණමයි යන්නේ. බුදුරජාණන් වහන්සේත් ගුරුවරයා වශයෙන් තබා ගත්තේ ධර්මයයි. භාගතුන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ රකින්න, ධර්මය අනුව ජීවිත පිළිපදින මේ සංඝරත්නයේ දකින්න විට මටත් ඇති වෙන ලොකු ගෞරවයක් සංඝරත්නයේ කෙරෙහි කියලා. ඒ නිසා මේ තුන් රුවනටම අපි ගරු කරන්නේ ධර්මය නිසා. ඒ ධර්මය කියන්නේ මොකද්ද? මේ ලෝක යථාර්ථය, චතුරාර්ය සත්‍යය. අනේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තමයි මේ සතර සතිපට්ඨානය කරා අපි එළඹෙන්නේ. පින්නතුනි අපේ ජීවිතවලටත් මේක ලොකු ආදර්ශයක්. අපි ඇතැම් විට නොඑක් විදිහේ බාහිර පුද්ගලයන්, ස්ථාන, රැකියා, ද්‍රව්‍ය, අපිට තියෙන සුදුසුකම්, නැත්නම් අපේ රූප සම්පත්තිය, අපේ භෞතික ශරීරය, මේ බොහෝ දේවල් අපි අවසාන ඉලක්කය බලාපොරොත්තුව රැකවරණය කියලා අපි සලකනවා. නමුත් පින්නතුනි මේ බාහිර හැම දෙයක්ම අපට වෙන් වෙන්න සිද්ධ වෙනවා. අපේ ශරීරෙනුත් අපට කවදා හරි දවසක වෙන් වෙන්න සිද්ධ වෙනවා. මේක තමයි යථාර්ථය. මේක කලින්ම අපි හිතලා තියනට ඕන. තමා ප්‍රියමනාප සියලුම දේවල් වලින් වෙන් වෙන්නට සිද්ධ වෙන බව කල් තියාම මෙනෙහි කරන්න. සියලුම දේවල් කියන්නේ පින්නතුනි සියලුම දේවල්ම තමයි. ඔබ දන්නව ඇතැම් කාලවල ස්වාභාවික උපද්ද්‍ර ඇති වෙච්ච අවස්ථාවේදී, සුනාමි වැනි අවස්ථාවකදී ඇතැම් විට කෙනෙක් කඩේ යනවා බඩු ගේන්න. කඩේ ගිහිල්ලෙද්දී ඇතැම් විට තමන්ගේ නිවසම මුහුතට ගිහිල්ලා දරුවන් ඥාතීන් ඇතුළු තමන්ගේ සියලුම දේවල් මුහුදට මුහුදුපත් වෙච්ච අවස්ථාව ඔබ දැකලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් අපට ජීවිත ඕන වෙලාවක වෙන්න පුළුවන්. එහෙම නොවුනත් පින්නතුනි අපි අවසාන වතාවට නෙද්දක පියා ගන්න අය. අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. අන්නේ අවසාන වතාවට නෙද්දක පියා ගන්න මොහොතෙහි එක මොහොතෙන් එක තත්පරෙන් අපි සන්තකව සියලුම දේවල් අපට අත්විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේ යථාර්ථයේ පින්නතුනි අපි කලිම හිතලා තියනට ඕන. ඒ දේ වුණාට පස්සේ අපි කියන්න හොඳ නෑ මම තුන් හිතකින්වත් මේක හිතුවේ නෑ කියලා. එක මොහොතක් හරි පින්නතුනි හිතන්න, ජීවිතේ එක දවසක් හරි එක මොහොතක් හරි. භාගතුන් වහන්සේ නම් දේශනා කළේ අබින්නන් පච්චවේකී තබ්බං ඉත්තිහාවා පුරිසේනවා ගහට්ටේනවා පබජිතේනවා. ස්ත්‍රී පුරුෂ හැම දෙනා විසින් මේක නිතර මෙනෙහි කරන්න කියලා. ගිහි පැවිදි හැම දෙනාටම මේක සිහි කරන්න කියලා කියලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? මේක කලින්ම දකිනවා නම් තමා තමාට නිසි පිළිසරණක් සකසා ගන්නවා, ධර්මයේ තමාගේ ජීවිතයට එකතු කරගන්නවා. මොකද ධර්මය කියලා කියන්නේ? ධර්මය කියන්නේ විශේෂයෙන්ම මේ සතර සතිපට්ඨානය, නැත්තම් පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල වාසය කිරීම. මේට මූලික වන්නේ මේ සතර සතිපට්ඨානය තුල වාසය කිරීමට මූලික වන චතුරාර්ය සත්‍ය නුවණ ලබා ගැනීම. භාගතුන් වහන්සේ සතර සතිපට්ඨානය දේශනා කරන්නේ ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. දන්න කෙනාට දකින කෙනාටයි ආශ්‍රවයන්ගේ ශේඛ කිරීම දේශනා කරන්නේ කියලා දේශනා කළා.
කුමක් දන්න කෙනාටද කුමක් දකින්න කෙනාටද ඒ තමයි දුක්ඛාදී චතුරාර්ය සත්‍ය දන්න කෙනාට දකින්න කෙනාටයි මා කෙලස් ප්‍රහීන කිරීම දුකේ නිදහස් වීම දේශනා කරන්න කියලා පින්නතුනි මෙන්න මෙතෙන්දි තමයි අපි දුකේ හට ගැනීම හා නිරෝධය දකින්නට ඕන අපේ ජීවිතය යම් තාක් කායික මානසික දුක් හටගෙන තියෙනවා නම් ඒ දුක් හටගෙන තියෙන කොහොමද කියලා බලන්න අපි ඇසට රූපයක් පේනකොට ඒ රූපය වෙනස් වෙනකොට අපි දුක් වෙන්නේ කනට ශබ්දයක් ඇහෙනකොට තමා අකමැති ශබ්දයක් ඇහෙනකොට ඒ දුකටපත් වෙන්නේ නාසයට ගඳ සුවඳක් විඳිනකොට දිවට රසයක් එනකොට ශරීරයට පහසක් විඳිනකොට අපි අකමැති දෙයක් ස්පර්ශ වෙනකොට මෙන්න මේ මොහොතේ අපි දුකටපත් වෙන්නේ සිතට සිතුවිල්ලක් එනකොට අපි කැමති දේ කැමති විදිහට නොපවතිනකොට අපි දුක් වෙනවා ඇයි එහෙම දුක් වෙන්නේ පින්නතුනි අපට හිතෙන්නේ බාහිර රූපේ නිසා අපට දුක එළමෙන්නේ කියලා ඇත්තටම පින්නතුනි බාහිර රූපයකට දුකක් සැපක් දෙන්න පුළුවන් කමක් නැහැ සම්පූර්ණ මේ දේ සිද්ධවන්නේ අපේ මනසින් ඇයි ඒකට හේතුව ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන පහෙන් අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ රූප අපේ ජීවිතේ එළඹෙනකොට ඒ එළඹෙන මුල් අවස්ථාව ස්කන්ධ පංචක අවස්ථාවේදී අපට කිසිම දෙයක් සම්පූර්ණ හැඳීමීමක් කරන්න පුළුවන් කමක් නැහැ. භාගතුන් වහන්සේ කය දේශනා කරන්නේ න පංචහි විඥානෙහි කේනච ධම්මා පටිවිජානාති පංච විඥානයන්ගෙන් චක්කු විඥාන ආදී පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් අපට පිරිසිඳ දැනගන්න බෑ කියලා. අඤ්ඤාතර අබිනිපාත මත්තා කියලා. ඒකේ ඉන්ද්‍රියට අරමුණ පතිත වීම පමණයි වෙන්නේ. අපට ඇතැමෙට කායිකව දුකක් සැපක් එන්න පුළුවන්. අකුසල විපාකයක ප්‍රතිඵලයක් විදියට අකුසල විපාක විදියට කායිකව දුක් වෙන්න පුළුවන්. කුසල විපාකයේ ප්‍රතිඵල විදියට කායිකව සැපයක් එන්න පුළුවන්. නමුත් ඒ කාය විඥානේ අපි හඳුනා ගන්නකොට හඳුනාගන්නේ කාය විඥානේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක ඒකත් හඳුනාගන්නේ මනෝ විඥානේ. පින්නතුනි නම් බලන්න. ඇසට පේන රූපයේ දුක් සැප විතරක් නෙවෙයි අපේ ශරීරයට වේදනාවක් සැපයක් කියලා අපි ඒක හඳුනා ගන්නකොට ඒ හඳුනාගන්නේත් අපි මොහකින්ද ඒ හඳුනාගන්නේත් මනෝවිඥාණයෙන් හඳුනා ගන්නකොට ඒ මනෝවිඥාණයට පාදක වෙච්ච කය ස්පර්ශයේ කාය විඥානයේ කාය සම්පස්සය පොට්ටබ්බ සංඥා පොට්ටබ්බ සංචේතනා කියන මේ ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට පින්නතුනි අපි තීරණය කරන්න ඕන අපි දුක් විඳිනවද සැප විඳිනවද කියලා. අපේ ජීවිතයේ යථාර්ථය තමයි හැම මොහොතකම ඊට කලින් මොහොතේ සහ අතීත කර්මවල විපාක විදියට ස්කන්ධ පංචයක් නිර්මාණය වෙනවා. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. වර්තමානයේ ඉඳගෙනම අපිට ඒක හඳුනාගන්න බෑ. අපි හඳුනා ගන්නකොට ඒ මුල් අධ්‍යක්ෂයම නිරුද්ධ වෙලා අපි ඒක හඳුනාගන්නේ මනසින්. මනසින් හඳුනා ගන්නකොට අපි අවිද්‍යාවෙන් හිටියොත් අපි බාහිර රූපෙට හිත බැසගෙන ඒ තුලින් අපේ විඥාන නාම රූප සලායතන පස් ආදී හටගෙන අපි සංසාර චක්‍රයේ ගමන් කරන දුක් සැප විඳිනවා. අවිද්‍යාව සාගතව නම් අපි බාහිර රූපය බලන්නේ ඇසර රූපයක් පේනකොට කනට ශබ්දයක් ඇහෙනකොට ඒක බාහිර රූපයක් කියලා අපි හිතුවටින් මේ හිතන්නේ සම්පූර්ණ අවිද්‍යාවෙන් ඒ අවිද්‍යාවේ ප්‍රතිඵල විදියට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානම් විඥාන පත්‍ය නාම රූපම් මේ සියල්ලක්ම හටගෙන ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව මේ සියල්ලක්ම අපි දුක් විඳින්නේ අවිද්‍යා පාදක වෙනත් විදියකින් කියනවා නම් අපි සැප දුක් විඳින්නේ අපි සාද වලට ගිහිල්ලා සැප විඳිනවා කියලා කරනවා නම් විඳින්නේ රෝහල් වලට ගිහිල්ලා දුක් විඳිනවා නම් වැඩිහිටි නිවාස මලකේවල් කනත්තවල් මේ දෙකෙන් අපි දුකක් හෝ සැපක් විඳිනවා නම් ඒ සියලුම දේවල් නිර්මාණය වෙන්නේ මේ අවිද්‍යා සහිත ලෝකයට සාද සංවාද විවාද මලකේවල් වැඩිහිටි නිවාස රෝහල් සියල්ලක්ම පින්නතුනි මේ ලෝකයේ තුල තියෙන්නේ මේ අවිද්‍යා සාගත කෙනාට එතකොට අපි මේ අවිද්‍යා සංගතෝ ගිහිල්ලා මේ රූපය තමන්ගේ කරගෙන දුක් විඳිනවද නැත්නම් මේ රූපය ඇසට පතිත වෙනකොට මේක නිරුද්ධ වෙච්ච දෙයක් අපි මනසින් දකින්නේ කියලා බාහිර අනුත්පාදයට ගිහිල්ලා අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන ආදී වශයෙන් දැක්වෙන
මේ පටිසම්පාදාංග වලින් නිදහස් වෙලා සම්පූර්ණම ජරා මරණ වලින් නිදහස් වෙනවද මේ ජීවිත කාලය තුල දීම කියන මෙන්න මේ මාර්ග දෙකෙන් අපි කැමති මාර්ගය තෝරගන්න අපට පුළුවන්. දැන් අපි ඉන්නේ දුක් විඳින මාවතේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ලෝකේ අපි ඉන්නේ. ඒ ලෝකේ ඉඳලා අපි දුක් විඳිනවද? අනිත් අයගෙන් බැනුම් අහනවද? හැම කෙනෙක්ම ලෙඩ වෙනකොට මරණයටපත් වෙනකොට අපේ ශරීරය වෙනස් වෙනකොට වයසට යනකොට මේ දේවල් වලින් අපි එක එක මොහොතේ විඳින දුක් වලින් දුක් විඳිනවද? නැත්නම් ස්පර්ශ සමුදයන්ති ඉඳලා ඒ නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් විදියට අරගෙන ඇත කියන අන්තයේ ඉඳගෙන දුක් විඳිනවද? නැත්නම් ඒක නිරෝධය දැකලා දුකෙන් නිදහස් වෙනවාද කියලා අපි අපිවම තීරණය කරගන්න ඕන. මෙන්න මේ මාවතේදී යම් කෙනෙක් මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය දැනගත්තා නම් සුතමේ ඥාණයෙන් ඒ තැනැත්තා සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පහදිනවා. පැහැදුණු කෙනාට නිර්මාණය වෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන මේ චතුරාර්ය සත්‍ය යම් කිසි කෙනෙකුට ජීවිතේට ලැබුණා නම් කිසියම් අවබෝධයක් ලැබුණා නම් දුක්ඛ සත්‍ය කියන්නේ ස්කන්ධ පංචකයේ මුල් හට ගැනීම, සමුදය සත්‍ය කියන්නේ ඒ දෙස අවිද්‍යාවෙන් බැලීම, නිරෝධ සත්‍ය කියන්නේ ඒකේ නිරෝධය දැකීම, මාර්ග සත්‍ය කියන්නේ මේක ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන වැඩි උතු මාර්ගය, ආරසණික මාර්ගය නැත්තම් සීල සමාධි ප්‍රඥා වෙනත් විදියකින් කියනවා නම් සමති විදර්ශනා. මෙන්න මේ මාර්ගය අපි යාම කියන මේ හතර ගැන අවබෝධයක් ලැබුණා නම් ඒ තැනැත්තා වහාම දුකෙන් නිදහස් වන්නට වීරියක් හට ගන්නවා. ශ්‍රද්ධාවෙන් පස්සේ ඔහුගේ දැඩි වීරියක් හට ගන්නවා. ඒ වීරියත් එක්ක මේ තැනැත්තාගේ ජීවිතයේහි ප්‍රතිපදාවක් පැනවෙනවා. ඔහු මේකට දක්ෂ වෙනවා. උජෝච සෝජෝච කියපු විදියට ඔහු වහාම දක්ෂයෙක් වෙලා මේ ඊටාම ඍජු වූ නිර්භය වූ මාවත තුළ ඔහු සක්‍රීයව සිට ගන්නවා. සක්කෝ උජෝච සූජෝච කියපු විදියට උජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම සාදිසා කියපු විදියට මේ ඍජු වූ නිර්භය වූ මාවත තුළ ඔහු ඍජුව කෙලින් හිට ගන්නවා. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංගාට එයට පුහුණු කිරීමේ ප්‍රතිඵල ලෙස ඔහු සම්මා ඥාන, සම්මා විමුක්තියටපත් වෙනවා. මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය ටිකක් හරි ලැබුණා නම් ඔහු එපමණට ඔහුගේ ජීවිතයේ අලංකාරවත් මාර්ගය නිර්මාණය වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේලාගේ අතිශය සම්භාවනාවට පාත්‍ර වෙච්ච ආරසණික මාර්ගයේ නිවන සැනසෙන ඍජු වූ නිවහල් වූ නිර්භය වූ මාවතසේ ඔහුට ජීවිතය මුණගැහෙනවා. එතැන් පටන් ඔහු ජීවිතයේ කුමක් කළත් කරන්නේ මේ ආරසණික මාර්ගයට අනුගතවය කරන්නේ ඔහු එයින් බැහැරව මොහොතක්වත් යන්නේ නැහැ. ඇයි ඒ? ඔහු දන්න වේයින් බැහැර වෙන හැම මොහොතකම ඔහු ඉන්නේ දුකෙන්, මාර්යාගේ වසඟෙහි, බාහිරයගේ පාලනය තුල ඔහු ඉන්නේ. ඒ බාහිරයගේ පාලනයෙන් තොරව අත්තදීපා ධම්මදීපා කියපු විදියට තමන්ගේ සිත පිළිසරණ කරගෙන ධර්මයේ පිළිසරණ කරගෙන වාසය කරන්න කැමති නම් අන්න එවැනි කෙනා සිටගත යුතු මාර්ගය තමයි මේ ආරසණික මාර්ගය කියලා ඔහු දැඩි විශ්වාසයෙන් ඔහු අකණ්ඩව තමා උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යෑම දක්වාම මේ මාර්ගය තුළම වාසය කරන්නේ. ඔහුට ඒක අපහසුයක් නෙවෙයි, ඔහුට ඒක පහසුවක් වෙනවා. චතුරාර්ය සත්‍ය නොදැන කෙනාට ආරසිංහ මාර්ගයේ වෙහසක් කරදරයක්. නමුත් පින්නතුනි චතුරාර්ය සත්‍ය යම් කිසි පමණකට හරි තේරුම් ගත්ත කෙනාට මේ ආරසිංහ මාර්ගයේ ඔහුට ඊටාම නිවෙන සැනසෙන මාවතක් බවට පත් වෙනවා. ඔහුගේ සිහින ලෝකයේ මේක. අපි හැම දිනාටම නොයෙක් විදිහේ ප්‍රාර්ථනාවන් තියෙනවා. ඔබට ඇතැමිට ඉගෙන ගන්න, උපාධියක් ලබන්න, දරුවට උගන්වන්න, ගෙදරට තියෙන ණය ටික ගෙවලා ඉවර කරන්න, ඉඩමක් ගියාක් ඔබට කියලා ගන්න, වාහනයක් ගන්න, මේව තමයි ඔබේ දැනට තියෙන ප්‍රාර්ථනා. ඉවත් පින්නතුනි ධර්මිකව කරන්න. නමුත් ධර්ම අවබෝධයේ පැමිණෙච්ච කෙනා ඒ සියලුම ප්‍රාර්ථනාවට වඩා ඉහිලෙම තියාගන්නේ මොකද්ද? මෙන්න මේ සම්මා දිට්ඨියේ පෙරටු කොටගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඔහුගේ ජීවිතයේහි සිහින කුමාරයා බවට පත් වෙන්නේ. ඒක හුදෙක් සිහිනයක් නෙවෙයි, ඔහු ඒක යථාර්ථයක් කරගන්නවා. අන්න ඒ තුලින් දිනෙන් දින ඔහුගේ සතුට වැඩි වෙනවා.
බාහිර ලෝකයේ කැඩිල බිඳල යද්දී ඇසුරු කරන අය වෙනස් වෙද්දී ලෙඩවීම මරණාදී දුක් වලට පත් වෙද්දී ඒ සියල්ලක්ම අභියසෝ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පතේ කියපු විදියට මේ වෙනස් වෙන පෙරලෙන් ලෝකයේ තුල ඕ අකම්පිත හිතක් හදා ගන්නට මේ මාර්ගය ප්‍රයෝගය කර ගන්නවා අන්නේ ආරසිංහ මාර්ගයේ ප්‍රධාන අංගයක් තමයි සම්මා සති කියලා කියන්නේ සතර සතිපට්ඨානයි කියලා කියන්නේ ඕ කයේ කයනුව බලනවා ආනාපාන සතිය ඉරියාවත පබ්බේ ධාතු මනසිකාරය පටිකූල මනසිකාරය නවසීවතික මේ ආදී ක්‍රමයක් උපයෝගී කරගෙන හෝ මේ ශරීරයේ ආහාරය නිසා හටගෙන ආහාරයෙන් නිරෝධයෙන් නිරුද්ධ වෙන ස්වභාවයක් කියන එක මේ භෞතික ශරීරය උතේරුම් ගන්නවා ඒ විතරක් නෙවෙයි ඔහුට ලැබෙන සැප දුක් උපේක්ෂා ආදී වේදනා සාමිස සුඛ නිර්ආමිස සුඛ සාමිස දුක් නිර්ආමිස දුක් සාමිස දුකම සුඛ නිර්ආමිස දුකම සුඛ කියන මේ කොයි ආකාරයෙන් වේදනාවක් ආවත් ඇස කන ආදී ඉන්ද්‍රිය ආශ්‍රයෙන් කිසියම් අරමුණක් ආවත් ඒ සියලුම වේදනා පස්සපච්චය වේදනා ස්පර්ශ නිසා හටගත් වේදනාව ස්පර්ශයෙන් නිරුද්ධ වෙනවා දකිනවා ඔහු වේදනාව ගැන හිත තියලා වර්තමාන වේදනාව ගැන හිත තියලා සතිමත්ව ඇති කරගෙන ඒ වර්තමාන වේදනාවට පාදක වෙච්ච අතීතයෙන් නිරුද්ධ වෙච්ච වේදනා ස්කන්ධය ඔහු නුවණින් දකිනවා එය ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනවා දැන් අපට ශරීරයේ වේදනාවක් තියෙනවා නම් හිසේ කැක්කුමක් කොන්දේ කැක්කුමක් අතේ අමාරුවක් මේව පින්නතුනි වේදනා උපාදාන ස්කන්ධය අර මුල් ස්කන්ධය වේදනා ස්කන්ධේ නිරෝධ වෙච්ච තැනක අපි අවිද්‍යාවෙන් ගත්තු උපාදාන ස්කන්ධයේ තියෙන වේදන ස්කන්ධය දැන් අපි මේ භුක්ති විඳින්නේ ඇත්තට මේක අපි විඳින්නේ කයින් නෙවෙයි ඒ විඳින්නේ මනසින් ඒ මනසින් විඳීමට පාදක උනේ අතීතේ නිරෝධ වෙච්ච වූ වේදනාව කියන එක දන්නවා ඊට පාදක උනේ ස්පර්ශය කියන එක දන්නවා ස්පර්ශ නිරෝධයෙන් මේ නිරෝධේ නිරෝධ වෙන හේතුඵල ධර්ම හො දකිනවා ඒ දකින්න දකින්න හෝ කායික වේදනාවක් වින්දත් ඔහු දකින්නෝ මේක විඳින්නේ මනසින් කියන එක ඒ හේතුඵල ධර්ම දැකලා ඔහු වේදනාවෙන් නිදහස් වෙනවා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති සිතට තියෙන සිතේ ස්වභාවය ගැන හො තේරුම් ගන්නවා සරාග වීතරාග සදෝෂ වීත දෝෂ සමෝහ වීත මෝහ සංකිට විකිට මහගත අමහගත සවුත්තර අනුත්තර සමහිත අසමහිත විමුත් අවිමුත් ආදී වශයෙන් මේ හිතේ තියෙන විවිධ අවස්ථා රාගසිතක් නම් රාගසිත කියලා දන්නවා විතරාගී නම් විතරාගී කියලා දන්නවා දේශසහිත නම් දේශසහිතය කියලා දන්නවා සංක්ෂිප්ත වූ සිත නැත්නම් එකට ලං වෙච්ච සිත විසිරුණු සිත සමාහිත අසමාහිත විමුත්ත මිදුණු සහ නොමිදුණු මේ හැම අවස්ථාවකදීම හිතේ තියෙන ස්වභාවය ගැන හු දන්නවා ඒ හිතත් නේතන් මම නේසෝහමස්මි නමේ සුවත්තා මේ මගේ නෙවෙයි මේ මම නොවෙමි මේ මගේ ආත්මය නොවේ කියන මේ අවබෝධය ඔහුට එනවා ඔහු දන්නවා නාම රූප පත්‍ය විඥානං නාමේ හා රූපය නිසා මේ විඥානය හටගත්තේ නැත්නම් රූපය සහ සිතිවිලි දෙකේ ආශ්‍රයෙන් තමයි මේ විඥානය හටගත්තේ හැම මොහොතෙම නාම රූප නිසා හටගන්න විඥානය නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ධර්මයන් සිතිවිලි වල සිතිවිලි අනුව බලෙන් වාසය කරනවා කාමච්ඡන්ද ආදී නීවරණ රූපාදී ස්කන්ධ පංචකය සති සම්බොජ්ජංගය ආදී බොජ්ජංග ඒ වාගේම ඇසකන ආදී ආයතන රූපාදී අරමුණු මේ හැම දෙයක්ම ඔහු දකිනවා හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් හැම මොහොතෙම මේ සිතිවිලි නිරුද්ධ වෙන ආකාරය දකිනවා ස්පර්ශය නිසා හටගන්න සිතිවිලි ස්පර්ශ නිරෝධයෙන් හැම මොහොතෙම නිරෝධ වෙන කියලා දකිනවා මෙන්න මේ විදිහට පින්නොතින අවසාන වශයෙන් යතනත්තාට පේන්නේ ඇසෙන් රූපයක් දැක්කත් කනෙන් ශබ්දයක් ඇහුවත් මේ කුමන ආයතනෙන් අරමුණක් ලැබුවත් ලැබු ස්කන්ධ පංචකයක හට ගැනීමක් ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා සාමාන්‍ය ලෝකයා ස්පර්ශ සමුදයන් තින්දිමින් සලායතන සමුදයන් තින්දිමින් දුක් විඳින ලෝකයක මේ තැනැත්තා සලායතන නිරෝධය ස්පර්ශ නිරෝධය නුවණින් දකිමින් ඒක සම්පූර්ණම මනසින් දකින සම්පූර්ණම ප්‍රඥාවෙන් දකින ස්වභාවයක් කුමන සිතුවිල්ලක් හිතට ආවත් කුමන රූපයක් නිර්මාණය වුණත් ඒ හැම දෙයක්ම හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකින පමණට හෝ බාහිර රූපයෙන් නිදහස් වෙනවා
බාහිර රූපයෙන් විතරක් නෙවෙයි අභ්‍යන්තර සිතෙනුත් විඥානය තුහු නිදහස් වෙනවා හැම මොහොතකම මේ හටගෙන නිරුද්ධ නිස්කන්ධ පංචකය ඔහු නොනින් තේරුම් ගන්නවා තේරුම් ගන්න පමණට ඔහු බාහිර ලෝකයෙන් නිදහස් වෙලා නිදහස් වෙන පමණට ඔහු දුකෙන් නිදහස් වෙනවා පින්නොතින් මෙන්න මේ ගමන තමයි භාගතුන් වහන්සේ අපට දේශනා කරන්නේ අපේ සමීපතම ඥාතීන් වෙන් වෙලා යද්දී ඒ දුකෙන් නිදහස් වෙන කැමති නම් ඒ දුක් ටික තමාගේ කර නොගෙන ඉන්න කැමති නම් අපි වැඩි යොතු ප්‍රධානතම දේ හැටියට දේශනා කළේ සතිපට්ඨානය ඒකාය නොයන් බික්කවේ මග්ගෝ මේක තමයි ඒකායන මාර්ගයේ කුමක් සඳහාද සත්තානං විසුද්ධිහා සත්‍යංගයේ මානසික පරිසුද්ධත්වය සඳහා ශෝක පරිද්දවාන සම්පතික්කමාය ශෝකයන්ගෙන් ඉක්මවීම සඳහා ශෝක පරිද්දවයන් දුරු කරලීම සඳහා දුක් දෝමනස්සානං අත්තංගමාය දුක් දෝමනස් ඉක්මවීම සඳහා ඥායස අධිගමාය ඥානෙ ලැබීම සඳහා නිබ්බානස සච්ච කිරියාය නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා යද දංචත්තාරෝ සතිපට්ඨාන මෙන්න මේ කාය වේදනා චිත්ත ධම්ම කියන සතර සතිපට්ඨානේ වඩන්ටයි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ සම්මා සම්බුද්ධ ශාසනයක ලැබෙන අගනාම වටිනා මණික තමයි රත්නිය තමයි සතිපට්ඨානේ කියලා කියන්නේ සතිපට්ඨානෙන් වාසය කිරීම තමයි බුදුරජාණන් වහන්සේ සමග වාසය කිරීම කියලා කියන්නේ යම් සෙවලාවක අපි සතිපට්ඨානෙන් සතිමත් බවින් බැහැරුණා නම් ඒ බැහැර වෙන හැම මොහොතකම අපි බුදුහාඳුරන්ගේ සෙවණෙන් බැහැර වෙනවා ඒ කියන්නේ අපි මරුවාගේ සමීපයට යන්නේ මාරයාට ඕනම දෙයක් ඒ වෙලාවට කරන්න පුළුවන් අපට යම් කිසි වෙලාවක දුකක් එළඹෙනවා නම් ඒ දුක එළඹෙන හැම වෙලාවෙම අවංකව තේරුම් ගන්න තමා දැන් සතිමත් වනේ වාසය කරන්න කියලා සතිමත්ව වාසය කරන එක මොහොත අපේ ජීවිතයේ දුක් වලින් නිදහස් වෙන හේතු වෙනවා අන්නේ ජීවිතය සඵල කරගන්න නම් අපි පින්නතුනේ උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යෑම දක්වාම සීලම කටයුතු සිහියෙන් නුවණින් කරන්න ඕන අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්භජානකාරී හෝති ඉදිරියට යනකොට ආපස්සට එනකොට මේ සතිය පාවිච්චි කරන්න ඕන ආලෝකිතේ විලෝකිතේ සම්භජානකාරී හෝති ඉදිරිපස බලනකොට දෙපස බලනකොට සිහියෙන් කරන්න ඕන සමින්ජිතේ පසාරිතේ සම්භජානකාරී හෝති දෙපස බලනකොට නැත්තම් අතපය දිගාරිනකොට හකුලනකොට මේ හැම වෙලාවෙදීමත් ඒ වගේමයි අසිතේ පීතේ කායිතේ සම්පජානකාරී හෝති තමා කෑම බීම කන අවස්ථාවලදී උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ශරීර කෘත්‍ය කරන අවස්ථාවේදී සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති ඇඳුම් පැනඳුම් අඳින අවස්ථාවේදී ගතේටිසේ නිසින්නේ සුත්තේ ජාගිරිතේ භාසිතේ තුන්නේ භාවයේ සම්පජානකාරී හෝති තමාගේ සතරියව පවත්වන අවස්ථාවලදී කතා කරනකොට කතා නොකරනකොට හැම වෙලාවෙම අකණ්ඩව යම් තාක් තමන් අවදියෙන් ඉන්නව නම් ඒ ඉන්න හැම අවස්ථාවකදීම තමන්ගේ කය වේදනා සිත සිතිවිලි ගැන නිතර අවධානයෙන් ඉන්න සිහියෙන් ඉන්න ඒ සිහියෙන් ඉන්න ගමන් ඒ වර්තමාන ක්‍රියාවලියට පාදක වෙච්ච අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයෙහි සමුදේය බලන්න රූපය හුත්වා සම්බුතං හුත්වා නබවිසති රූපයේ පෙරණොති බිහටගෙන ඉතිරු නැතුවම නිරුද්ධ වුණා වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයත් පෙරණොති බිහටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියලා දකින්න මේ මොහොතේ තමා මේ දකින අවබෝධයත් ඒ සිතුවිලි දහරාවත් හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න පින්නතුනි මෙහෙම දකින පමණට අපිට කෙනෙක් දුකෙන් නිදහස් වෙනවා ඒ දුකෙන් නිදහස් වෙන පමණට අපට අපේ ජීවිතයේ උපරිම මානසික තෘප්තියෙන් අපට වාසය කරන අවස්ථාව ලැබෙනවා අපට මේ ජීවිතය සඵල කරගෙන අපට ඊටාම ඉක්මන් භවයකදී සියලු දුකෙන් නිදහස් වන්නට මේ උතුම් මාර්ගය අපට හේතු වෙනවා අද අප සාකච්ඡා කර මේ උක්කචේලා කියන සූත්‍රයේ සාරාංශය මෙයයි සාරිපුත්ත මොග්ගලණ මාහිමියන් වහන්සේලා තුල පැවති ගුණ සමුදාය තේරුම් ගැනීමයි බාහිර කිසිම දෙයක් කෙරෙහි අවසාන බලාපොරොත්තුව නොතබා ඒ අයට තමාගේ යුතුකම් කරන ගමන් සැබෑ ලෙසම තමාගේ පිළිසරණ වන අත්තදීපා ධම්මදීපා කියපු විදිහට තමාගේ සිත පිළිසරණක් කරගන්න දිවිනක් කරගන්න ධර්මයේ පිළිසරණක් දිවිනක් කරගන්න කියලා අනුශාසනයයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අද දේශනාව ආශ්‍රයෙන් පින්නතුන්ට ප්‍රශ්නෙ මහානට තියෙනවා නම්
අපි ඒකටත් අවස්ථාව ලබා දෙනවා. මීට කලින් සති අපේ පින්වතේ ප්‍රශ්නයක් ඇහුවා. අෂ්ටවිද්‍යා හා පසළොස් චරණ ධර්ම ආශ්‍රයෙන් ප්‍රශ්නයක්. විශේෂයෙන් පසළොස් චරණ ධර්ම වලට ආසවක්ඛිඥානය ඇතුළත් වෙනවාද කියන කාරණය. අපට ගිය සතියේකට පැහැදිලි පිළිතුරක් දී ගන්න අපහසු වුණා. මේ සතිය අපි ඒක ප්‍රකාශ කරන කියලා සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ තුල තිමිච්ච නවහරාදී බුදු ගුණ අතුරින් එක ගුණයක් තමයි විඥා චරණ සම්පන්නය කියලා කියන්නේ. විඥා කියලා කියන්නේ අෂ්ටවිද්‍යා වලට, චරණ කියන්නේ පසළොස් චරණ ධර්ම වලට. අෂ්ටවිද්‍යා කියලා කියන්නේ විපස්සනා ඥානය, මනෝමය දිව්‍ය ඥානය, ඉදිවිද ඥානය, දිබසෝත ඥානය, පරිචිත විඥානය, ඊළඟට පුබ්බේ නිවාසංස ඥානය, දිබචක්කු ඥානය සහ ආසවක්ඛේ ඥානය කියන මේ ඥානයන් අට. ආසවක්ඛේ ඥානය ඇතුළත් වෙන්නේ චරණ ධර්ම වලට නෙවෙයි, අෂ්ට විද්‍යාවන් වල අවසාන විද්‍යාව විදියටයි දක්වන්නේ. ඊළඟට චරණ ධර්ම 15 ගැන සඳහන් කළා. ඒ චරණ ධර්ම ගැන අපට යම්කිසි කෙටියෙන් හරි දැනුමක් තියෙනට ඕන. ඒ තමයි සීලය, ඉන්ද්‍රිය සංවරය, භෝජනීය පමණ දැනීම, ජාගරියානුයෝගය නැත්තම් නිදිවැරීම, ඊළඟට ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, බහුශ්‍රුත භාවය, වීරිය, සතිය, ප්‍රඥාව, ප්‍රථම ධානය, ද්විතීයික ධානය, තෘතිය ධානය, ඊළඟට චතුර්ථ ධානය. මෙන්න මේවා තමයි චරණ ධර්ම කියලා සඳහන් කරන්නේ. එතකොට අෂ්ට විද්‍යා හා පසළොස් චරණ ධර්ම ගැන කෙටි විස්තරය මෙයයි. එතකොට අෂ්ට විද්‍යාවන් වලට තමයි ආසවක්ඛිඥානය ඇතුළත් වන්නේ. අභිඥා හයටත් මේ ආසවක්ඛිඥානය ඇතුළත් වෙනවා. ඊ අභිඥා හය ස්වාමීන් වහන්සේ කෙනෙකුට උනත් ඊර්දි බලලාභී රහතන් වහන්සේ කෙනෙක් විදියට රහත් වෙනකොට ලබා ගන්නට පුළුවන්. පින්නතුන් තවත් ප්‍රශ්න අහන්න තියෙනවද? නැත්තම් අපි අදට මෙතනින් නිමාවටපත් කරනවා. අද අප සාකච්ඡා කළේ සංගුතනිකායේ සතිපට්ඨාන සංගුත්තේන උක්කචේලා කියන සූත්‍රය. උක්කචේලා කියන නදී ගංගබඩ භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇසුරු කරගෙන වාසය කරපු අවස්ථාවක සාරිපුත්ත මොග්ගලණන් ස්වාමීන් වහන්සේලා පිරිනම් පාපු නොබෝ කල්හි උන්වහන්සේලා දෙදෙනාගේ වෙන්වීමෙන් මේ ශාසනය ඇති වෙච්ච හිඩස ගැන කරුණු විස්තර කරමින් බුදුරජාන් වහන්සේ දේශනා කරපු සූත්‍රයයි. ඒ දි තමාට තමා පිළිසරණ කර වාසය කරන්ටයි බුදුරජාන් වහන්සේ අපට මේ සූත්‍රය දේශනා කළේ. ඉතින් මේ සූත්‍රයෙන් ගත හැකි ආදර්ශය ලබාගෙන අපත් අප්‍රමාදීව මේ සතර සතිපට්ඨාන තුළ වාසය කරමින් ඒකෙන් තමන්ගේ ජීවිතයට ආලෝකයක් ලබා ගනිමින් තමන්ගේ සමීපතම ඥාතීන්ටත් මේ උතුම් දහම දෙන්නට අපි උනන්දු වෙන්නට ඕන. ඒක තමයි කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ. ඒ තමයි සැබෑ ලෙසම අපේ ඥාතීන්ට අපි උදව් කිරීම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි කෙනෙක් තමන්ගේ ළඟම ඥාතීන් ඉන්නවනම් ඒ ඥාති මිත්‍රාදීන් තමන්ගේ වචනට අහුම්කන් දෙන සූදානම් නම් ඒ අය බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යවන්න. එයාට චතුරාර්ය සත්‍ය දේශනා කරන්න. චතුරාර්ය සත්‍ය පැහැදිලි කළ දෙන්න. ඒ අය මේ සතර සතිපට්ඨාන තුළ හික්මවන්න කියලා දේශනා කළා. මේක තමයි අපිට කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උපකාරය. දුකෙන් නිදහස් වීම සඳහා තියෙන ඒකායන මාවත විදිහට දේශනා කළේ මේකයි. මේ සතර සතිපට්ඨාන තුළ වාසය කරන පමණට ඒ තැනැත්තාගේ සතර රිද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංච ඉන්ද්‍රිය, ඊළඟට පංච බල, සත්‍ය බොජ්ජංග, ආරසිංහ මාර්ගය කියන මේ සීලම ගුණ දහම් දිනු වෙනවා. ඒ අවසාන ප්‍රතිඵලය විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නවා. ඒ සඳහා විශේෂයෙන්ම ආරම්භයේදීම චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් තමයි තියෙන්නට ඕන. ඒ වගේම ඒ අවබෝධයත් සමගම තමාගේ කායික වාචික සංවරය උපරිම මට්ටමේ පවත්වා ගන්නට අවශ්‍ය වෙනවා. භාගතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලා දේශනා කළේ අනුමත්තියේ සුවජ්ජයේ සුභය දස්සාවේ කියලා. කුඩා හෝ වරදෙහි බිය දැක්කලා ඒ වරදින් නිදහස් වෙන කියලා. ගිහි පැවිදි අපටම පොදුවේ දේශනා කළේ
නුවණැති අය විසින් දොස් පවරන එක සුළු වරදක් හොන කරින්නට උනන්දු වෙන්නට කියලා. ධර්මමාර්ගය අපට මුණ ගැහුණා නම් ඒ මුණ ගැහිච්ච බව අපට සනිටුහන් කරන ප්‍රධානතම සාධකය තමයි තමාගේ කායික වාචික සංවරය උපරිම ලෙස පවත්වා ගනිමින් නුවණැති අයගේ දෝෂ ආරෝපණයට ලක් නොවන විදියට උපරිම ලෙස තමාගේ ශික්ෂණය සිල්වත් බව සංවරය පවත්වා ගනිමින් මේ ධර්ම තුල අඛණ්ඩව ඉදිරියට පියනගෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙම කරන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්ම වල බලයෙන් අප නමින් මියගිය ඥාතීන් ඇතුළු යම් තාක් සත්වයන් මේ විශ්වයේ කොතනක හෝ පින් අපේක්ෂාවකින් සිටිත් නම් ඒ සියලු සත්වෝද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. මේ සියලු පුණ්‍ය කර්ම වල බලයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවියනොත් මේ පින අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකියත් බොහෝ කාලයක් වඳින ආරක්ෂා කර දෙත්වා. දෙවිනටත් මේ පින දෙවි සුර වර්ධනය කරගන්නටත් අවසන උතුම් නිවනින් සැනසීමටත් හේතු වාසනා කරගනිත්වා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. පිනුතුන් හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය මේ කුසලයේ හේතුවෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නියේ චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේ වඩා වඩා ආත්ම සතුටින් ජීවත් වන්නටත් දිනෙන් දින තමන්ගේ දිව්‍ය මඟට ධර්මයේ උපයෝගී කරගන්නටත් මේ උතුම් ධර්ම ශ්‍රවණය මේ කුසලයට ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.